ඔබතුමාලා දන්නවා මේ වෙනකොටත් 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම පිළිගන් තියෙනවා. එතුමා මේ දිගින් දිගටම එතුමා රැස්වීම් වල කරන කතා ඇහුවොත්, එතුමාගේ මාධ්‍ය සාකච්ඡා ඇහුවොත්, එතුමා එදා අවසාන දවසේදී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ කරපු ප්‍රකාශය බැලුවොතින් ඒ හැම එකටම විරුද්ධව මේ අවසාන ඉරිදා පත්තර ගත්තත් මේ ආණ්ඩුවේ තියෙන අසාර්ථකභාවය පිළිබඳ එතුමා කතා කරලා තියෙනවා. ඒ වගේම එතුමා කරන ප්‍රකාශ සනාථ කරනවා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න වත්මන් ආණ්ඩුවේම ඇමතිවරු. මෙතක විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ කතා කරන දේවල්. ඒ වගේම අපි දැක්කා ඊයේ හවස දයා ගමගේ ඇමතිතුමා මේ ආණ්ඩුව පිළිබඳ කරන ප්‍රකාශ. ඒ වගේම අපි දැක්කා රවි කරුණානායක මහත්තයත් කතා කරන මේ ආණ්ඩුවේ කරන ප්‍රකාශ පිළිබඳ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ මේ ආණ්ඩුව හදපු සියලු පාර්ශ්වයන් මේ වෙනකොට පිළි අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව අසාර්ථක රජයක්. ජනවරමට පිටුපාල තමයි මේ ආණ්ඩුව 2015 ජනවරමට සම්පූර්ණයෙන් පිටුපාල කටයුතු කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා. ඒ නිසා අපි දැක්කා මේ අතර මේ වෙනකොට අපේ රට හමුවේ තියෙන අභියෝග කීපයක්. ඒ තමයි මේ වෙනකොට අපි දන්නවා, ඔබ දන්නවා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙන බෙදුම්වාදී ව්‍යවස්ථාව. මේ පිළිබඳ රටේ විශාල විරෝධතාවයක් පැනනගිලා තියෙනවා. ඊළඟ එක තමයි ආණ්ඩුවට ආණ්ඩුව විසින් කරනු ලැබෙන මහා පරිපාලන හොරකන්ටි. දැන් මේ අද මාධ්‍ය හමුව තියන්නේ මහා බැංකුවට අලි ගහලා අවුරුදු 4යි අද. මහා බැංකුවට අලි ගහලා අද අවුරුදු 4යි. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය අනුග්‍රහයකින් හොරකමක් සිද්ධ වෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය අනුග්‍රහයකින් අගමැති සම්බන්ධ වෙලා ඇමතිවරු එක්ක සෙට් වෙලා මේ මංකොල්ල කනවා. පළවෙනි වතාවට මහා බැංකුවේ අධිපති මේ බැංකුවට නායකත්වය දෙනවා. මේකේ පාඩුව අද වෙනකොට රුපියල් බිලියන 1000යි ට්‍රිලියන 1යි. අලි ගහලා අවුරුදු 4යි පාඩුව ට්‍රිලියන 1යි. අවුරුදු 4ක් ගිහිල්ලා තියෙනවා, අද වෙනකන් එක නඩුවක් දාලා නැහැ. රුපියල් 15,000ට නඩු දානවා. රුපියල් 10,000ට නඩු දානවා විපක්ෂයේ മന്ത്രിවරුන්ට. කෙහෙලි රමුක් කැල්ලමතුමාට රුපියල් 107කට නඩු දාලා තිනවා ප්‍රාදේශීය සභාවට බට අරන් දුන්නයි කියලා. 104ට නඩු දානවා, 103ට නඩු දානවා, 15,000ට නඩු දානවා. හැබැයි බිලියන 1000යි බිලියන 1000යි රටේ ආර්ථිකය ඉවරයි. රටේ විදේශ ආයෝජකව මේ නිසා විදේශ ආයෝජන අරගෙන යනවා. රටට විදේශ ආයෝජන එන්නේ නැහැ, බැංකු පොලිය වැඩි වෙනවා. මේ වගේ ආර්ථිකයට මෙච්චර හානියක් කරපු හොරකමක් ඉතිහාසයේ සිද්ධ වෙලා නැහැ. ඒකට අවුරුදු 4ක් ගත වෙලත් අද වෙනකොට කිසිවක් කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය දේපළ විදේශකරණය කිරීම. මේ වෙනකොට හම්බන්තොට විකුණලා ගම්මත්තල විකුණන්න හදනවා, කොළඹ වරාය විකුණන්න හදනවා. මේ සියල්ල අපි හමුවේ තියෙන අභියෝග. ඒ විතරක් නෙවෙයි, තමුනාසලා දන්නවා මැතිවරණ කල් දැමීම. ඒ විතරක් නෙවෙයි, ජීවන වියදම. මෙවැනි කාරණා රැසක් අපි හමුවේ තියෙන අභියෝග මිත්‍රවරුනි. ඒ නිසා මීට විරුද්ධව ඔබතුමාලා දන්නවා මේක 2019 අවුරුද්ද, මේක මැතිවරණ අවුරුද්ද. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා උත්සාහ කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව මේ සියල්ල පැත්තකට දාලා අලුතෙන් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා මැතිවරණ කල් දාලා මේක බුල්ඩෝස් කරගෙන යන්න රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මේකට සූදානම් කරනවා. එනිසා ඊට එරෙහිව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත පුළුල් ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරන්න එතුමා තීරණය කරා පසුගියදා පක්ෂ නැසීමේදී. එහි පළවෙනි ඓතිහාසික රැළිය මාර්තු මාසයේ 8 වෙනිදා පස්වරු 2ට මහනුවර මාකට් එක ඉදිරිපිට පැවැත්වීමට අපි මේ වෙනකොට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒක අපි විශ්වාස කරනවා. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවති නලසැබතුමා කිව් ආකාරයට දැවැන්තම ජනතා සහභාගීත්වයෙන් පැවැත්වෙන ඓතිහාසික රැළිය කියලා. මේ සඳහා මේ වෙනකොට සියලුම පළාත් පාලන ආයතන සියලු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු සියලු දෙනා එක්වල අනුබද්ධ සංවිධාන වෘත්තීය සමිති සියලු දෙනා සාකච්ඡා කරලා ඓතිහාසික රැළිය බවට මේ රැස්වීමපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මහනුවර දිස්ත්‍රික්කයේ පාලන් 4න් ඇතුළත් වෙලා පෙළපාලි 4කින් මේ රැස්වීම භූමිය කරා දැවැන්ත ජනතාවක් සහභාගී කරගැනීමට මේ වෙනකොට සියලු කටයුතු අපි සංවිධානය කරලා තියෙනවා. මේ රැස්වීම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ වන අතර ආණ්ඩු විරෝධී සියලු දේශපාලන බලවේග වලට මේ රැස්වීම සඳහා අපි ආරාධනා කරලා තියෙනවා.